ඉරානය විසින් ජෝර්ධානය අස්ථාවර කිරීමට කරන උත්සාහයන් පිළිබඳව ආපහු කතාබහක් ඇති වෙලා තිබෙනවා. ආචාර්ය වාලිඩ් ෆාරස් කියන විශ්ලේෂකයා මේ ඊයේ පෙරේදා ඉරානියානු මාධ්‍ය ආයතනයක් එක්ක සාකච්ඡා කරමින් මේ බව නැවතත් ප්‍රකාශ කර සිටියා. ඉරානය සහ විශේෂයෙන්ම හමාස් සංවිධානය, ඒ වගේම ජෝර්ධානයේ මුස්ලිම් බ්‍රදර්හුඩ් එක, මේ ඉස්ලාමී මුස්ලිම් සහෝදරත්වය නැත්නම් ඉක්වාන් කියලා සාමාන්‍යයෙන් කියන සාමාන්‍ය ව්‍යවහාරයේ කියන ඒ කණ්ඩායම් ජෝර්ධානය අස්ථාවර කරන්නට උත්සුක වෙනවා, උත්සාහ කරමින් සිටිනවා කියන එක. මේ ගැන මීට මාස කිහිපයකට කලින් ටිකක් ලොකු කතාබහක් ඇති වුණා. විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය අතර ගැටුම් ඇති වෙච්ච අවස්ථාවේ ජෝර්ධානයේ ගාසා, මේ කියන්නේ හමාස් එකට සහයෝගීතාවය දක්වමින් එහෙම නැත්නම් ඊශ්‍රායලයට විරුද්ධව ලොකු උද්ඝෝෂණ ඇතිවීමත් එක්ක, මේ උද්ඝෝෂණ පිටුපස ඉරාන මේ විප්ලවකාරී මුරබට හමුදාව, එතකොට හමාස් එක සහ මුස්ලිම් බ්‍රදර්හුඩ් එක ඉන්නවා කියන චෝදනාව තමයි ඉදිරිපත් වුණේ. ඉතින් අපි මුල් කාලයට ගියොත් හමාස් සංවිධානය ආරම්භ වෙන්නේ පලස්තීනයේ මුස්ලිම් බ්‍රදර්හුඩ් එක හරහා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. එතකොට මේ සම්බන්ධයෙන් ටිකක් ලොකු වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා මිඩල් ඊස්ට් මීඩියා රිසර්ච් ඉන්ස්ටිටියුට් එකෙන් දැන් මාස කිහිපයකට කලින්. ඒ වාර්තාව ගැන ඊට පස්සේ කතාබහක් ඇති වෙලා තිබුණා මධ්‍ය පෙරදිග සමහර මාධ්‍ය ආයතනවල. ඉතින් ජෝර්දාන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ටිකක් නෙමෙයි සැලකිය යුතු විපරමකින් ඉන්නවා කියන එක තමයි සඳහන් වෙන්නේ. මතක් කරන්න ඕනේ මිඩල් ඊස්ට් මීඩියා රිසර්ච් ඉන්ස්ටිටියුට් කියන්නේ ඊශ්‍රායලයට සම්බන්ධකම් තියෙන ආයතනයක් බවත් මතක් කරන්න ඕනේ. කොහොම හරි ඒ වාර්තාවේ ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, ඕගලන්ට අවශ්‍ය නම් කියවන්න පුළුවන්. ඒකේ වැඩි විස්තර සහිතව තිබෙනවා. ඊට අමතරව ජෝර්දාන් ආණ්ඩුව මේ කරුණු ගැන විමසිලිමත් වෙන්නට පටන් අරගෙන තිබෙන බව වාර්තා වුණා ඒ දවස්වල. විශේෂයෙන්ම පහුගිය මේ මාස කිහිපය මුළුල්ලේ, දැන් මැයි මාසේ ඒගොල්ලන් අල් යාර්මූක් කියන ටීවී චැනල් එක වහන්න කටයුතු කරපු බව වාර්තා වෙලා තිබුණා. එතකොට ඊළඟට ජෝර්දාන සුප්‍රීම සභාවේ මුස්ලිම් බ්‍රදර්හුඩ් එකට තියෙන නෛතික, يعني ඒකේ නෛතිකභාවය අහෝසි කරා කියලා ප්‍රකාශ වෙලා තිබුණා මාධ්‍යවල. ඒ වගේ විවිධාකාර දේවල් සිදු වෙලා තිබුණා. නමුත් ජෝර්දානය කියන්නේ ටිකක් ඉන්ට්‍රෙස්ටිං රටක්. ජෝර්දානයේ ඉන්න කට්ටිය, එහෙම නැත්නම් ජෝර්දානයේ ගිහිල්ලා තියෙන කට්ටිය ගැන මං හිතන්නේ දන්නවා. ජනගහනයෙන් සැලකිත ප්‍රමාණයක් සරණාගතයෝ විදිහට ආපු අය, පලස්තීනෙන් ආපු අය ඉන්නවා මිලියන 2කට වැඩිය, සිරියාවෙන් ආපු විශාල පිරිසකුත් ඉන්නවා. එතකොට ජෝර්දානයේ තියෙන්නේ හරි වෙනත් රටවල් වලින් ආපු පොඩි පොඩි කණ්ඩායමක් ඉන්නවා, ඉරාකයෙන්, යේමනයෙන්, ලිබියාවෙන් එහෙම ආපු අයත් ඉන්නවා. එතකොට ජෝර්දානයේ තියෙන්නේ බොහොම වැදගත් තැනක, එක පැත්තකින් ඊශ්‍රායලයට මායිම්ව, ඒ වගේම බටහිර යුරට මායිම්ව. එතකොට අනික් පැත්තේ ඉරාකය, ඊට පස්සේ අනික් පැත්තේ සිරියාව, ඊළඟට සෞදි අරාබියාව. ඉතින් ජෝර්දාන ආණ්ඩුව වැටුණොත් හරි, ජෝර්දානයේ අස්ථාවර වුණොත්, ආණ්ඩුව අස්ථාවර වුණොත් හරි, එතකොට කාරණා කිහිපයක් වෙන්න පුළුවන්. ජෝර්දාන ආණ්ඩුව වැටුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඒ පැත්තෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. එතකොට බටහිර යුර සමග, බටහිර යුරේ මේ ඒ ප්‍රදේශ සමග ඍජු සම්බන්ධතාවයක් ඇති කරගන්න ඉරාන හිතවාදී කණ්ඩායම් වලට පුළුවන්කම ලැබෙන. එතකොට ඒත් එක්කම සෞදි අරාබියාව සහ ඊශ්‍රායලය අතරේ ගොඩනැගෙමින් පැවති සම්බන්ධතාවය යම් කිසි ආකාරයකට ආයෙත් පළුදු වීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ වගේ මේ කලාපය අස්ථාවර වෙන්න හේතු වෙනවා ජෝර්දානයේ අස්ථාවර වුණොත්. ජෝර්දානයේ ආණ්ඩුව ඒ නිසා මේක දන්නවා. ජෝර්දානයේ ආණ්ඩුව සාමාන්‍යයෙන් බටහිර හිතවාදී, ඊශ්‍රායලයටත් හිතවාදී එහෙම තැනක තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන් ඒ ගැන විශේෂ අවධානයකින් ඉන්න බව තමයි පෙනෙන්නේ. ඉතින් ඉරානයේ ඊළඟ අභිප්‍රායන් විදිහට ඉරාකයේ ඉන්න ඇමරිකන් හමුදා ඉවත් කරවීම සහ ඊළඟට ජෝර්දාන ආණ්ඩුව වැට්ටීම හෝ ජෝර්දානය අස්ථාවර කිරීම කියන ඒවා තියෙන බව තමයි මේ විශේෂම ඉරානයට විරුද්ධවාදී කණ්ඩායම් ඒ ඇනලිස්ට්ලා, ඒ විශ්ලේෂකයෝ ප්‍රකාශ කරන්නේ. ඉතින් යම් කිසි විදිහකට ජෝර්දානයේ අස්ථාවර තත්ත්වයන් නිර්මාණය වේගෙන ආවොත් එහෙම එතෙන්දී ඒකට මැදිහත් වෙන්න ඉරාන හිතවාදී ඉරාක කණ්ඩායම් සහ සිරියානු කණ්ඩායම් ලෑස්තියෙන් ඉන්නවා කියන එක තමයි එතෙන්දී පෙන්නුම් කරන්නේ. ඒ වගේම අපි දන්නවා ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය හමුදා ජෝර්දානයේ ඉන්න, විශේෂම ඇමරිකන් හමුදා. දැන් ජෝර්දාන දේශ සීමාවේ සිරියාව කිට්ටුව මේ තියෙන ඇමරිකන් කඳ උරකර ප්‍රහාරයක් එල්ල වුණා දැන් මාස කිහිපයකට කලින්. ඉතින් ඒ වගේ තර්ජන ඒ පැත්තෙන් එල්ල වෙමින් පවතිනවා. නමුත් දැනට ජෝර්දාන ආණ්ඩුව ජෝර්දානයේ ස්ථාවරව තියාගන්නට සමත් වෙලා තියෙනවා. නමුත් මෙතන ගැටලුව තමයි මං හිතන්නේ ජෝර්දානයේ තියෙන, ඒක බොහොම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ ගාසවල යුද්ධ යන තාක්කල්
ජෝර්දාන් ජනතාවගේ වැඩි පිරිසකගේ අනුකම්පාව තියෙන්නේ ගාසාවල ජනතාවට. එතකොට අන්න ඒ අනුකම්පා සහගත තත්ත්වය පාවිච්චි කරලා වෙනත් කණ්ඩායම් වලට මේ ප්‍රදේශයට රිංගන්න පුළුවන්කම තිබෙනවා කියන එක තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් ඊශ්‍රායල් හමාස් යුද්ධයේ තියෙන තාක්කල් ඒ අවධානම තියෙනවා. දැන් හමාස් සංවිධානය මේ පිළිබඳව මීට කලින් ප්‍රකාශ කරලා තිබ්බා, අපි ජෝර්දානය අස්ථාවර කරන්න අපිට ඕන කමක් නැහැ, අපේ මේ අපේ අවධානයේ තියෙන ගාසා තීරය සම්බන්ධයෙන් කියන එක. ඊළඟ මුස්ලිම් බ්‍රදර්හුඩ් එකත් ප්‍රකාශ කරලා තිබ්බා, විශේෂම රොයිටර්ස් පුවත් සේවයේ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් අපි ඔය කෙහෙල්මල් වැඩ කරන්නේ නැහැ, අපිට ඊට වඩා දේවල් තියෙනවා කරන්න කියන එක. නමුත් ජෝර්දානය ආස්ථාවර වුණොත් ඒක කලාපයේ විශේෂම ඊශ්‍රායලයට තියෙන තර්ජනය වැඩි වෙන්න හේතු වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානයක් මේ වෙනකොට ඒ කලාපයේ යොමු වෙලා තියෙනවා.